රුසියාව විසින් බ්‍රිතාන්‍යයට ඍජු අනතුරැඟවීමක් සිදු කර තිබෙනවා. ඒ යුක්‍රේනයේ විසින් බ්‍රිතාන්‍ය ලබා දී ඇති මිසයිල යොදා ගනිමින් තම රටට පහර දීමට කටයුතු කළහොත් තමන්ද ඊට දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බව රුසියාව පවසමින්. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පසුගියදා යුක්‍රේනයේ සංචාරයක නිරත වෙමින් කියා සිටියේ රුසියාව විසින් එල්ල කරන ප්‍රහාර සඳහා ප්‍රතිචාර දක්වීමට යුක්‍රේනයට අයිතියක් ඇති බවයි. රුසියාවට එරෙහි එම ප්‍රතිප්‍රහාරයන් සඳහා බ්‍රිතාන්‍ය විසින් ලබා දී ඇති මිසයිල යොදාගත හැකි බවයි එහිදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පැවසුවේ. එම ප්‍රකාශයත් සමග උරණ වූ රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් එරට සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඔහුට දැඩිසේ අනතුරු අඟවා ඇති බව සඳහන්. එමෙන්ම තමන්ට පහර දීමට යුක්‍රේනය බ්‍රිතාන්‍ය ලබා දුන් දිගුදුරු මිසයිල යොදාගත හොත් යුක්‍රේනය තුලත් ඉන් පිටතත් ඇති බ්‍රිතාන්‍ය යුද කඳවුරු සහ මරමස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට නොපැකිලෙන බවයි රුසියාව නිවේදනය කර සිටින්නේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පස්වන වරටත් ජනාධිපති ධුරේ දිවුරුම් දීම අද සිදු කිරීමට නියමිතයි. එම දිවුරුම් දීමේ උත්සවය සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල රාජ්‍යතාන්ත්‍රිකින් සහභාගී නොවන බවයි වාර්තා වන්නේ. මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඉලක්ක කර ගනිමින් යුක්‍රේනයේ කුමන මොහොතක හෝ ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් පවතින බව වාර්තා වනවා. මේ හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.